චානක බණ්ඩාර ජනාරගලයේ පුරවැසියෝ සංවිධානයේ ප්‍රධාන ලේකම්. අපි අද දිනේදී මේ රටේ නව වෙන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා හමු වෙන්න පැමිණියා. ඒ හැම පැමිණියේ අපි අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විශේෂිත ඉල්ලීමක් කරා විමර්ශනයක් ආරම්භ කරන්න කියලා. මේ රටේ ධනය, මේ රටේ විදේශ විනිමය වෙනත් රටවල්වල සංගවා තබා හෝ ආයෝජනය කර ඇති පුද්ගලයන්ගේ නම් ලයිස්තුවක්, 27 දෙනෙකුගේ නම් ලයිස්තුවක් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දිනේදී බාර දුන්නා. ඒ අනුව මේ රට බංකොලොත් වීමට ප්‍රධාන හේතු කාරණා වෙන්නේ මේ රටේ විදේශ විනිමය, මේ රටේ පුද්ගලයෝ වෙනත් රටවල ආයෝජනය කරලා හෝ හොරකම් කරලා හෝ සංගවාගෙන තබාගෙන හින්දා. නමුත් බරපතල ප්‍රශ්න තියෙන්නේ මේ සල්ලි කොහමද මේ රට නැවත අරගෙන එන්නේ කියන එක. එම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරලාද පැමිණිල්ලේ පිටපතක් අපි අද දින ජනාධිපති ලේකම් සම්බන්ධීකරණ ලේකම් සුනිල් කුමාර ගමගේ මහත්මයා හමු වෙලා අපි දීර්ඝ සාකච්ඡාවක් කරා මේ ගැටලුව සම්බන්ධයෙන් මේ කොහොමද විසඳගන්නේ කියලා. ඒ අනුව සුනිල් කුමාර ගමගේ මහත්මයා පැහැදිලිව ප්‍රකාශ කරා කඩිනමින් මේ සම්බන්ධ විමර්ශන ආරම්භ කිරීමට මැදිහත් වෙනවා කියලා. එතකොට අපි දන්නවා අන්තර්ජාලය විසින් සාක්ෂි යැතුව ඉදිරිපත් කරලා තියෙනවා ප්‍රමාණාත්මක විස්තර. ඒ සියලු ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට අද දිනේදී බාර දුන්නේ මේ රටේ ධනය හොරගම් කරලා විදේශගතවල තියන් ඉන්න පුද්ගල 27 දෙනෙකුගේ නම් ගම් සහිතව සහ සාක්ෂි ඇතුව අපි ලබා දුන්නා. ලිඛිත සාක්ෂි අපි ලබා දීලා තිනවා. අපි බලාපොරොත්තු වුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් මේ පැමිණිල්ල සම්බන්ධයෙන් මැදිහත් වෙලා මේ රටේ විදේශගත ධනය, විදේශ විනිමය හොරගම් කරලා තියෙන ධනය, විදේශවල රටවා ඇති පුද්ගලයන් කවුද කියන එක හෙළිදරව් කරාවි කියන අපි බලාපොරොත්තු වෙනවා. රට ජනතාවට අවශ්‍ය වෙන්නේ ආණ්ඩුවක් වෙනස් වෙච්ච පමණින්, ජනාධිපතිවරු වෙනස් වෙච්ච පමණින් මේ රටේ ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වෙන සිස්ටම් චේන්ජ් එකක්. එම නිසා මේ සිස්ටම් චේන්ජ් එක කරන්න නම් මේ රටේ පැහැදිලිවම දේශපාලන බල අධිකාරිය මේ කරන ලද පැමිණිලි සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද විමර්ශන සම්බන්ධයෙන් නැත යොමා මේ ධනය නැවත මේ රටට ගෙනීමට කටයුතු කරනවා දැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පැහැදිලිව කියන්න ඕන මේ රටේ තවත් වත්කම් අපි ළඟ හොරකම් කරපු මිනිස්සු කවුද කියලා ලිපි ලේඛන සාක්ෂියත් අපි ළඟ තියෙනවා. ඒවත් අපි ළඟදම හිරදුලව කරනවා. සියලු මාධ්‍යවලට අපි අද දිනේදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා මේ පුද්ගලයන් නම් ගම් සහිත 27 දෙනාගේ කවුද මේ 27 දෙනා කියන එක පැහැදිලිවම අපි කියනවා. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් විමර්ශන ආරම්භ කරන්න කියන එක අපි පැහැදිලිව කියනවා. මේකේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම පැන්ඩෝරා පේපර්ස් සහ පැනමා පේපර්ස් වලට අනුව එළිදරව් වෙන පුද්ගලයන්ගේ නම්. මේක එළිදරව් කරන්නේ ඉන්ටර්නැෂනල් කන්සෝර්ටියම් ඔෆ් ඉන්වෙස්ටිගේෂන් ජර්නලිස්ට් කියන ආයතන. ඒ කියන්නේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව තමයි මේ පැනමා පේපර්ස් සහ පැන්ඩෝරා පේපර්ස් වලට අනුව මේ රටේ විදේශ විනිමය, විදේශ රටවල සංගවා හෝ ආයෝජනය කර ඇති බවට අන්තර්ජාලය ඔස්සේ සාක්ෂි සහිතව ඔප්පු කරලා තියෙනවා. ඒ සාක්ෂි ප්‍රමාණවත් සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර දුන්නා. ඒ සාක්ෂි ඇතුළත් ලිඛිත ගොනුවක් අපි ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දුන්නා, සුනිල් කුමාරගමගේ මහත්මයාට බාර දුන්නා. ජනාධිපතිතුමාගේ කඩිනම් අවධානය මේ ගොනුව සම්බන්ධයෙන් යොමු කරනවා කියලා අපිට පොරොන්දු වුණා ජනාධිපති ලේකම් කාර්යාලයෙන්. ඒ වුණ අපි විශ්වාස කරනවා මේ පැන්ඩෝරා පේපර්ස් සහ පැනමා පේපර්ස් වලට අනුව මේ රටේ විදේශ විනිමය මංකොල්ල කාපු හොරු වෙනත් රටවල සංගවල තියාගෙන ඉන්නවනම් ඒ අනුව විමර්ශන කඩිනමින් ආරම්භ කළා, ඔවුන්ට එරියෝ නඩු පවරලා අවශ්‍ය නීති ක්‍රියාමර ගනිවි කියන එක අපි බලාගෙන ඉන්නවා කියන එක මේ අවස්ථාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. මේකේ පැහැදිලිවම නම් ගම් අපිට කියන්න ගියොත් අපිට මේකේ නඩු කටයුත්තකට යන්න සිද්ධ වෙන හින්දා මේක අධිකරණ කටයුත්තකට යන්න වෙනවා. ඒ නම් ගම් කීමට අපහසුයි. අපි ජනමාධ්‍යට අපි ඉදිරිපත් කරලා තියෙන පැමිණිල්ල සහ ඒ පැමිණිල්ලට අදාළ පුද්ගලයන්ගේ සියලුම නංගම් අපි ජනමාධ්‍ය වෙත නිකුත් කරනවා කියන මේ අවස්ථාවේදී පැහැදිලිව කියන්න කැමතියි. සම්පූර්ණම මම චානක බණ්ඩාර ගුණතලක ජනාරගලයේ පුරවැසියෝ සංවිධානයේ ප්‍රධාන ලේකම්.